ලෝකබැංකු ආධාර යටතේ සිංහරාජයේ සහ කන්නලී රක්ෂිත තුල මේ වන විට සිදු කරන ව්‍යාපෘති හරහා එම පරිසර පද්ධති වලට දැඩි බලපෑමක් එල්ලවන බව පරිසරවේදීන් පෙන්වා දෙනවා. පරිසර සංවිධාන දෙකක් ඊයේ කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවලදී මේ බව අනාවරණ කළා. දින කිහිපයක සිට කලවාන වැදගල් හරහා සිංහරාජයට පිවිසෙන මාර්ගයේ මෙලෙස අවහිර කර තිබුණා. සමාජ මාධ්‍ය හරහා මේ දිනවල සංසරණය වන මෙම වීඩියෝ දර්ශනවලින් අනාවරණ කරන්නේද සිංහරාජය ඇතුළත බැකෝයන්ත්‍ර යොදා ගනිමින් මාර්ගයක් ඉදිකරන ආකාරයයි. සිංහරාජයේ මෙන්ම කන්ලිය රක්ෂිතයේද මේ දිනවල සිදුකරන ඉදිකිරීම් සම්බන්ධයෙන් පරිසරවේදීන් මෙලෙස අදහස් පළ කළා. මේ වන විට සිංහරාජය සහ කන්ලිය රක්ෂිත දෙක තුළ සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් සැලසුම් කරලා තියෙනවා. ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වෙන මේ ව්‍යාපෘති හරහා විශාල පාරිසරික වගේම ජෛවවිද්‍යාත්මක බලපෑම් ගණනාවක් සිද්ධ වෙනවා. මේක ඊටාම ගැටලුකාරී තත්ත්වයක්. වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත, වන සංරක්ෂණ ආඥාපනත, ඒ වගේම සිංහරාජයේ ප්‍රකාශයට පත් කළා තියෙන ජාතික උරුම වනභූමි පනත කියන මේ පනත් තුනේම මූලික අර්ථ නිරූපණවල සඳහන් කරලා තියෙනවා. යම් රක්ෂිතයක් ප්‍රකාශයට පත් කරනවා නම් ඒ ප්‍රකාශයට පත් කරන්නේ වාණිජ වශයෙන් අවභාවිතා කිරීමක් සිද්ධ කරන්නේ නැහැ කියලා. කන්නෙලියේ මේ රක්ෂිත වනාන්තරය ඇතුළෙන් ඉන්ටර්ලොක් ගල්ලාල්ලලා යන්න හදන පාර. ඒ ව්‍යාපෘතියෙම තියෙනවා විදුලි කාර් පද්ධතියක්. එතන හෝටල් එකක් හදනවා. මේ කොහේද රක්ෂිතය ඇතුලේ? සිංහරාජයේ දෙකඩ කිරීමෙන් ඉදිකරන්නට අවශ්‍ය කරන පහසුකම තමයි මේ මාර්ගය තැනීමත් එක්කලා මේ නිර්මාණය කරගෙන තියෙන්නේ. කුඩව පාර අපි අධීක්ෂණය කළා තියෙනවා. කිලෝමීටර 2ක ප්‍රමාණයක් සකස් කරනවා. මේ පාර මීට ඉස්සෙල්ලා වැලිගල් යොදපු ස්වාභාවික ක්‍රමවේදකින් තිබිච්ච පාරක්. මේ වගේ පාරක් හදද්දී ඒක නියාමනය කරන්න ඕන. අපි අහන ප්‍රශ්නේ තමයි කුමක්ද කරපු නියාමනය? සිංහරාජයේ ඇතුලේවත් හදන පාරක් විද්‍යා ආත්මකව ගොඩනගා ගන්න බෑ කියලා කියන්නේ ඒක අතිශය දුර්වලකමක්. හාලියල මහතැන්න ප්‍රදේශයේදී මව සහ ඇගේ අනියම් සැමියා විසින් ඝාතනය කර වළදමු බවට සැක කරන නව හැවිරිදි දැරියගේ දේහය අද ගොඩගනු ලැබුවා. ඒ බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාරත්න මහතා ඉදිරියේදී ඝාතනය කර වළදමා ඇති බවට බදුල්ල පොලිසියට ලද පැමිණිල්ලක් මත ක්‍රියාත්මක කෙරුණු පරීක්ෂණ අනුව මහේන්ද්‍ර නිලානි නම් මෙම දැරියගේ මලසිරුර ගොඩගැනීම සිදු කෙරුණේ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නිකුත් කළ නියෝගයක් අනුවයි. දේහය ගොඩගන්න අවස්ථාවට මේ වන විට අත්අඩංගුවේ පසුවන දැරියගේ මව සහ ඇගේ අනියම් සැමියාද කැඳවා තිබුණා. දැරියට මාස 4ක් වන විට ඇගේ මව විදේශගතව ඇති අතර ඉන් අනතුරුව වසර 5ක් පුරා ඇය රැකබලාගෙන තිබුණේ පුංචි අම්මා විසින්. කෙසේ වෙතත් මීට සති දෙකකට පෙර ඥාතිවරියක විසින් ලබා දුන් තොරතුරක් මත පුංචි අම්මා බදුල්ල පොලිසියට අදාළ පැමිණිල්ල සිදු කර තිබුණා. 28 හැවිරිදි දැරියගේ මව සහ 31 හැවිරිදි ඇයගේ අනියම් සැමියා අත්අඩංගුවට ගනු ලැබුවේ ඒ අනුවයි. මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණ කෙරුණේ වසරකට මෙරට තුල ළමුන් 8500කට අධික පිරිසක් හිංසනයට ලක්වන බවයි. වෛද්‍යවරුන්ගේ නොසලකිල්ල හේතුවෙන් නියුන් දරුවන් බිහි කිරීමට සිටි ගැබිනි මවක් මියගිය බවට චෝදනා කරමින් කාසල් වීදියේ කාන්තාරෝහල ඉදිරිපිට අද විරෝධතාවක් පැවැත්වුණා. පසුගිය 30 වෙනිදා මෙලෙස මියගොස් ඇත්තේ මීගොඩ ප්‍රදේශයේ පදිංචි සුජීව නිදර්ශනී නැමැති තෙදරු මවක් සහ ඇගේ කුසේ සිටි නිවුන් දරුවන්. වෛද්‍යවරුන්ගේ වරදින් මෙම මරණයන් සිදු වූ බවට චෝදනා කරමින් අද පෙරවරුගේ මියගිය මවගේ පවුලේ ඥාතීන් මෙලෙස විරෝධතාවක නිරත වුණා. බබාලා දෙන්න හම්බෙන්න ඉන්නකොට මම කාසල් ස්පීතාලෙ ඇඩ්මිට් කරලා දවස් දෙකයි මෙයාව අපිට අහිමි වුණා. මෙයා කෑ ගහලා තියෙන අඳ උඩ ගොඩක් කියලා කවුරුවත් ගණන් අරගෙන නැහැ. මේ නර්ස්ලේ හතේ වාට්ටේ සියලුම දෙනා මේක සම්පූර්ණවක් කියන්න ඕන. අපි කොහොමද හදවත තියාගෙන ඉන්නේ මේ අපරාධය කරේ? විරෝධතාවය පැවැත්වෙන අවස්ථාවේ ස්ථානීයට පැමිණි තවත් පුද්ගලයෙක් චෝදනා කළේ මීට මාසයකට පමණ ප්‍රථම තම බිරිඳද අදාළ වාට්ටුවේදීම මිය ගිය බවයි. අර ළමයා ඉන්නවා, අම්මා නැහැ. ඒගොල්ලන් කියන්නේ අම්මගේ මේ ගර්භාෂයේ ඩැමේජ් එකක් කියලා. මේ වුණා අපි දන්නේ නැහැ මොකද ඇතුළුනේ කියලා. හතේ බෝඩ් එකේ පසුව විරෝධතාකරුවන් රොහල් අධ්‍යක්ෂකවරයා හමු වීමට උත්සාහ කළා. රොහල් අධ්‍යක්ෂකතුමා හම්බෙන්න යනවා අපි. පසුව පොලිසියද මෙම ස්ථානයට පැමිණි අතර ඉන් අනතුරුව විරෝධතාකරුවන් විසිර ගියා. කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් රොහල් අධ්‍යක්ෂකවරයාගෙන් විමසීමක් කළා. ඉතින් මේ පිළිබඳව අපි පශ්චාත්මන් පරීක්ෂණයකට යොමු කරා. ඒ වාර්තාව ඊළඟ සතියේදී ලැබෙනවා. මේ පිළිබඳව ඥාතීන්ට සැකයක් තියෙනවා නම් උන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලෝක සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට ලිඛිතව පැමිණිල්ලක් කරන්න පුළුවන්. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටාහිරු. ශ්‍රී ලංකා යුද හමුදාවේ 53 වන මාණ්ඩලික ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කර තිබෙනවා.
මොනරථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කාබන් බද්ධ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ වුණා. ජනවාරි පළවෙනිදා සිට කාබන් බද්ධ ක්‍රියාත්මක වෙනවා. මේකේ අය කරන්නේ අවුරුදු 5ට වඩා අඩු අවුරුදු 5යි 10යි අතර වාහන සහ අවුරුදු 10ට වඩා පැරණි වාහන කියන කාණ්ඩ තුනක් යටතේ මේ වාහන බද්ධ අයකරුන් ලබන්නේ ආදායම් බලපත්‍ර ලබා ගන්න අවස්ථාවේදී. ලිපියක් භාරතීම සඳහා සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ නිලධාරීන් අද පාරිභෝගික සේවා අධිකාරියට ගිය අවස්ථාවේදී එහි ආපන ශාලාවේ තත්ත්වය සම්බන්ධයෙන් නිලධාරීන්ට චෝදනා එල්ල කළේ මෙලෙසින්. මේ පාරිභෝගික අධිකාරියගේ ආපන ශාලාවේ තත්ත්වය මේ. මෙයාලා මේ අපේ කියලා දඩ ගන්න හදනවා. අපේ අඩුපාඩු වෙලා. මේක අපේ දඩ ගැහුවා මේගොල්ලෝ කසල තේ කියලා. එතකොට මේ තියෙන්නේ මොනවද? මේ තියෙන්නේ මේ ඩස්පා. මේවර නීති හදන්නේ නැහැ පාරිභෝගික අධිකාරිය. මේ සේවකයෝ පොන්න දහ ජරාම මේ. නිලධාරීන් යනවා අපිට දඩ ගහන්න. හෙට ඉඳලා ආවොත් එක එක පාරිභෝගික නිලධාරීන් අපේ හොදාන වලට කටුවන හිඟුරකන්ද ප්‍රදේශයේදී අත්‍රැක්ටරයක් රියදුරුගේ පාලනයෙන් ගිලිහි අනතුරට ලක්වන ආකාරය ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. අනතුරු සිදුවන අවස්ථාවේ එහි 6 දෙනෙක් ගමන් කර ඇති අතර අනතුරින් දෙදෙනෙකු තුවාල ලැබුවා. අධික වේගයෙන් පැමිණෙන වෑන් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි ගවයින් රැළකගේ ගැටෙන ආකාරය ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. රටවටා හිරු මේ සූදානම සමගින් යන්නට පැත්තක් නැතුව ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි එළෙහෙම වන යද්‍රාත්‍රි වෙනවා මේ 55ට. අයිබෝවන්.